අපිට හිතුනා රණවිරු ගම්මානට ආවම හිටපු හමුදා සෙබළියක් විදියට අපේ රණවිරු එක්කිනවා බලල යන්න ඕන කියලා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට පේනවා ඇති මේ අපේ රණවිරුවගේ ගෙදර. ඉතින් ඔබතුමා දකින්න ඇති මේ ගහලා තියෙන ඡායාරූපය. ඉතින් ඔහු ගහලා තියෙනවා මඩ නෑ වැඩ විතරයි කියලා. ඔබතුමා වෙනුවෙන් අයිබෝන් අයියේ අපිට හිතන ඔයාව බලල යන්න කියලා. අපිට කිව්ව ඔයා මෙහෙ ඉන්නවා කියලා. ඉතින් අපි ඔයා බලන්නතු යන්න හිතුන්නේ. ඉතින් හරිම දුකයි මේ අපේ රණවිරුවෙක් ජීවත් වෙන විදිය. මල්ලි, මේ රටේ ගොඩක් දානපතියෝ ඉන්නවා, රණවිරුවන්ට වැඩ කරන උදවියෝ ඉන්නවා. ඉතින් එයාලා දකින්න ඕනේ මේ අත් දෙක හිමි අපේ රණවිරුවගේ ගෙදරට අපි ආවේ උන්ට කිසිම දැනුම් දීමක් කරලා නෙමෙයි. ඉතින් මේ රට වෙනුවෙන් තමන්ගේ අත් දෙක දන් දීලා අපේ රණවිරුවා මේ විදිහට ඉන්නවා කියලා දැනෙද්දිත් හදවතට දැනෙන්නේ හරිම දුකක්. අපේ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකීය සහෝදරයෝ කිව්වා රණවිරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා, රණවිරුවෙන් වෙනුවෙන් යමක් කරනවා කියලා. ඉතින් පිටරට වෙසෙන ශ්‍රී ලාංකික සහෝදරවරුනි, මෙන්න රණවිරුවෙක්ගේ ගෙදරට මම ආවා. මේ තියෙන්නේ රණවිරුවගේ ගෙදර, ඔබට දැක ගන්න පුළුවන්. ඔබ මේ රටේ රණවිරුවන් වෙනුවෙන් යමක් කරනවා නම් අද අපි ආපු මේ රණවිරු ගම්මානේ මේ රණවිරුව වෙනුවෙන් මේ රටේ වෙනුවෙන් යමක් කරන්න කියලා මම ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඔබලා දකින්නේ මේ රණවිරුවගේ ගෙදර. ඉතින් මේ රට මේ රට වෙනුවෙන් අත් දෙක දන් දීලා ඔහුට යමක් කරගන්න බැරුව ඉන්න රණවිරුවට එන්න ශ්‍රී ලාංකීය ජනතාව පිහිටක් වෙන්න මේ ආදරණීය රණවිරුවට ඔහුගේ ඔහුට නිවහනක් හදාගෙන ඔහුව ජීවත් කරවන්න අපි ඔහුට පිහිටක් වෙන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අයියේ, ඔයාට කතා කරන්න අවස්ථාව තියෙනවා. අපි ආවා ඔයාව බලන්න. හරිම දුකයි මේ ඉන්න විදිය දැක්කහම අත් දෙකම නැති වෙලා. හැබැයි රණවිරුවෙක් කියන අභිමානය අපේ හදවතේ ඔබ ගැන තියෙනවා. ඒකයි අපි ආවේ ඔබව පහු කරගෙන අපිට යන්න හිතුන්නේ. ඉතින් අයියට හදවතට දැනෙන දෙයක් අපිට කියන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමනි, ඔහුගේ නිවසේ හැම පුරහම ඔබගේ ඡායාරූපය දිස් වෙනවා. ඉතින් මම හිතන්නේ රණවිරුවෝ කියන අපි ඔබතුමාට මහත් ආදරයක් දක්වනවා. මම ඔබතුමාට ගොඩක් ආදරේ කියලා. මමයි ඔබතුමාට ගොඩක් ආදරේ කරන්නේ කියලා නැහැ. මට මෙතනට ආවම තේරෙනවා මේ රටේ ඉන්න රණවිරුවෝ ඔබතුමාට ගොඩක් ආදරේ කරනවා. ඔහුගේ නිවසේ ඔහුගේ ඡායාරූපයේ දෙවියන් හා සමානව ඔබව තියාගෙන ඉන්නවා. ගරු ජනාධිපතිතුමනි, සේනාධිපති නායකයෙනි, බලන්න මේ රණවිරුව දිහා. මේ රණවිරුවන්ට මෙතුවක් කාලයකට සිද්ධ වෙලා නැහැ කියලා මට හිතෙනවා. පුළුවන් නම් ඔහුන් වෙනුවෙන් යමක් කරන්න. අයියෝ, වාට කතා කරන්න පුළුවන්. ඔබතුමියලා කවුද කින්ද මන්ද කියන්නවා මම දන්නේ නැහැ. ආෆ්‍රිකා ගැන ඇත්තෙම ඉතින් මම සතුටු වෙනවා. මම ඉන්නේ ආෆ්‍රිකා ගැන ඇත්තෙම ඉතින් මට මගේ මේකත් අදා ගන්න දෙයක් කරලා දුන්නොත් ලොකු දෙයක් ඉතින් ඇත්තෙම මම යනතෙන් ඉන්නවා. ඉතින් අපිට අපි මේ මම දරු තුන් දෙනෙක් ඉන්න මගේ දරුවා ලොකුයි. ඉතින් කාමරයක තමයි ඉන්නේ අපි ඔක්කොම 5 දෙනෙක්ම. 5 දෙනාම. එතකොට අයියේ අත් දෙක අහිමි වුණේ? ඈ අත් දෙක අහිමි වුණේ මගේ මේ එලේකාඩුවේදී. එලේකාඩුවේ මොන ප්‍රහාරයකින්? දැන් දරුවොත් එක්ක අයියාට අභිමානයක් තියෙනවද මේ රටේ සේනාධිපති නායකයා පළවෙනි වතාවට හමුදා නිලධාරියෙක් රටේ ජනාධිපතිතුමා වුණා? අයියාගේ හදවතේ මම හිතන්නේ ගොඩක් ආදරයක් තියෙනවා එතුමාට. මගේ ගෙදරවත් නැහැ සර්ගේ ෆොටෝස් මේ තරම්. මම ඔයාගේ ගෙදරට එනකොටම ඔයා හැම වෙලේම ගහලා තියෙනවා හැම දොරකඩකම තියෙන්නේ ජනාධිපතිතුමාගේ පින්තූර. ඉතින් මේ රටේ ජනාධිපතිතුමාට අයියට හදවතේ තියෙන දේක් කියන්න පුළුවන්. අපි හිතනවා අපේ මේ වීඩියෝ එක එතුමාට කවුරු හෝ බලන්න සලස්වාවි කියලා. ඔව්, ඉතින් හදවතින් කියන්නේ ජනාධිපතිතුමාට ඇත්තම හදවත අපි ආදරෙන් අපේ රට බේර ගන්න එතුමා තමයි අනිවාර්ය ඉදිරිපත් වෙන අපි ඒ ගැන. මොකද 2000 ආරක්ෂක ලේකම් වෙද්දි සෑහෙන මෙහෙයක් අපි වෙනුවෙන් කෙරුවා.